අපි සාකච්ඡා කරන්න යන දරුවෝ AAT දෙවැනි අදියර උසස් මූල්‍ය ගණකාධිකරණයේ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් AFA ප්‍රශ්න පත්‍රයේ 2018 ජනවාරි විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ 7 වෙනි කොටස පළවෙනි ප්‍රශ්නේ 7 වෙනි කොටස වාර තියෙන්නේ 5-4 ක්‍රමයක අභ්‍යාසයක් ඒකේ අහන්නේ 2017 දෙසැම්බර් 31 දිනට අවසාන තොගය එහෙම නැත්නම් මාසයේ අන්තිම දිනට අවසාන තොගය එහෙනම් ඒක හොයා ගන්න නම් අපි ගබඩාලිචරයක් පිළියෙල කරන්න වෙනවා එහෙමනම් මේ ගබඩාලිචරය පිළියෙල කරන්න මෙන්න මේ ආකාරයට ඉස්සෙල්ලාම දෙසැම්බර් පළවෙනිදා 12:01 තිබිච්ච තොගය දීලා තියෙනවා ඔය කියන්නේ ආරම්භක ශේෂය කොච්චරක්ද තිබිලා තියෙන්නේ ඒකක 600ක් තිබිලා තියෙනවා එකක් රුපියල් 140 ගානේ එකක් රුපියල් 140 ගානේ එතකොට එනවා මෙතන කීයද 140 ගානේ ඒ කියන්නේ 84000යි 84000යි 140 ගානේ 84000යි 84000යි ඊළඟට මිලදී ගැනීමක් තියෙනවා දෙසැම්බර් මාසේ 20 12:20 කොච්චරක්ද මිලදී ගන්න 220 ගානේ ඒකක 400ක් 220 ව 400ක් බිංදු 3යි 22 ව 4ක් කියන්නේ 88යි 88000යි දැන් එකතු කරනවා 600යි 400යි 1000ක් වෙනවා මේ දෙක එකතු කරනවා 172000යි නවත තියෙනවා විකිනීමක් දෙසැම්බර් 25 වෙනිදා 12:25 ඒ නිකුත් කිරීම තියෙන්නේ 750 අපිට එකපාර 750 දෙන්න බෑ පරණේවයින් දෙන්න පුළුවන් 600යි ඉතුරු එකෙන් 150ක් දෙන්න වෙන්නේ 600 දෙන්නේ 140යි ඉතුරු 150 දෙන්න වෙන්නේ කීයවයින්ද 220යි 220යි දැන් වැඩි කරලා ගන්නවා මේක මේකෙන් වැඩි කරපුවාම 84000යි 220 ව 150යි කියන්නේ 33000යි 33000යි දැන් මේ දෙක එකතු කරනවා මුළු නිකුත් කිරීම ටික හොයන්න 750යි 4යි 3යි 7යි 11යි 117000යි දැන් අඩු කරලා ගන්නවා මේකෙන් මේක අඩු කරපුවාම මේකෙන් මේක අඩු කරපුවාම කීයක් වෙනවද 250යි 250යි මේකෙන් මේක අඩු කරනවා එතකොට එනවා කීයක්ද 55000 ඊළඟට නැවතත් මිලදී ගැනීමක් තියෙනවා 12 මාසේ 30 වෙනිදා 245 ගානේ 300යි 73500යි දැන් එකතු කරනවා 300යි 250යි 550යි ඒ වගේම 55000යි මේ ගානයි එකතු කරනවා 500යි 5යි 3යි 8යි 5යි 7යි 12යි 128500ක් වෙනවා. එතකොට ඔයාගෙන් අහලා තියෙන්නේ ඉතිරි තොගේ වටිනාකම ඒ කියන්නේ 128500යි. එතකොට ඒ අපි හැදුවේ 2018 ජනවාරි AFA ප්‍රශ්න පත්‍රයේ දෙවන අදියරේ AFA ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ 7 වෙනි කොටසට උත්තරේ.